ඔබට ආහාර නොතිබුණ අවස්ථාවේදී මම ආහාර දුන්නා. ඔබට බේත් නොතිබුණ අවස්ථාවේ මම බේත් ගෙනත් දුන්නා. ඔබට ඩීසල් නොතිබුණ අවස්ථාවේ මං ඩීසල් ගෙනත්. ඔබට ගෑස් නොතිබුණ අවස්ථාවේ මං ගෑස් ගෙනත් දුන්නා. ඔබට භූමි තෙල් නොතිබුණ අවස්ථාවේ මං භූමි තෙල් ගෙනත්. ඔබට පෝර නොතිබුණ අවස්ථාවේ මං පෝර ගෙනත්. ඔබට බලාපොරොත්තු නොතිබුණ අවස්ථාවේ මං බලාපොරොත්තු ලැබලා දුන්නා. ඔබ ආහාර නැතුව ඉන්න දකින්නකෙන් කනගාටු වුණා. ඔබ ඩීසල් නැතුව, ගෑස් නැතුව, පෙට්‍රල් නැතුව තියෙන එක මං කනගාටු වුණා. පෝර නැතුව ඉන්න එක දැක්කම මං කනගාටු වුණා. ආර්ථිකය කඩාවැටෙන්න ගිහින් රටේ ජනතාව අමාරුවෙන් හිටපු එක දැකලා මං කනගාටු වුණා. වෙනත් කවුරුවත් මේ වගකීම බාර ගන්න නැති වෙලාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මට ආරාධනා කරද්දි මම ඒක බාරගත්තා. මම අහන්නේ සජිත්ට මේ දුක තේරුණේ නැද්ද? මේ වේදනාව වැටුණේ නැද්ද? අපේ විදේශ ඇමතිතුමා කිව්ව හැටියට එවලේ කිව්වහම අපිට බාර ගන්න බෑ, මේ ලෙඩේ අපි බාර ගන්න නෑ කියලා. මොකද්ද තමන්ගේ හෘදය කියන්නේ? දැන් මොකද්ද ඔබ හිතන්නේ? දැන් විතරද ජනතාව ගැන හිතන්නේ? දැන් පෝර මිල අඩු කරනවද? ගොවින අය නැති කරනවද? ගොවින්ට පෝර ඕන කොට ඔයා දුන්නද? ගොවින්ට වගා කරන්න ඉඩ දුන්නද? අන්න ඒකයි මං අහන්නේ සජිත් ප්‍රේමදාසගේ, අනුර දිසානායකගේ, ඔය දෙන්නගෙන්ම මං අහන්නේ. මං මුදල් නැති වෙලාවේ, ණය ගන්න බැරි වෙලාවේ මං අමාරුවෙන් හරියා. අපි ඔක්කොම අමාරු වුණත් වැට් වැඩි කළා. ඒගොල්ලෝ ඔක්කොම මට බැන්නා. ඒත් අපි හිතුව හැටියට මාසයෙන් ඔක්කොම වෙනස් වුණා. අපේ ආදායම වැඩි වුණා. රුපියල ශක්තිමත් වුණා. මහපාරේ වහලා තිබුණ කඩසාප්පු ඔක්කොම මේ ආර්ථිකය නිසා මං විවුර්ත කළා දුන්නා. මේක තාවකාලික කරපු එකක්. අපි තීරණය කරන්න ඕනේ මේ ආර්ථික ක්‍රමය මේ ස්ථාවරභාවයේ තහවුරු කරන්න. ඒකයි අද තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි අලුතෙන් හිතලා ඉදිරියට යනවාද කියලා තීරණය කරන්න තියෙනවා. මං ජනාධිපති නිසා මේ ඡන්දේ ජනවාර්ගික ප්‍රශ්න ගැන නෙමෙයි. මං ජනාධිපති නිසා මේ ඡන්දේ ආගමික කටයුතු ගැන නෙමෙයි. මුස්ලිම් ජනතාවට තිබුණ ප්‍රධාන ප්‍රශ්න මං විසඳලා දුන්නා. භූමි දාන කිරීමේ අයිතිය නීතියෙන් අරන් දෙනවා. අනික් අය මේවා ගැන කතා කරන්නේ ඡන්ද කාලේ. මම කතා කරන්නේ ඡන්ද කාලේ. මම වැඩේ ඉවර කරලා ඇවිල්ලා තියෙන්නේ මෙතන. පාර්ලිමේන්තු එක සම්මත කරන එකයි තියෙන්නේ. මං ජමවිල් අදහා පල්ලියක් දැන් දීලා තියෙනවා ආපහු. ඉතින් දැන් ඇවිල්ලා ආගම ගැන කතා කරන්න දෙයක් නැහැ. ආගම ගැන කතා කරද්දී එක කාරණයක් විතරයි. මුස්ලිම් ජනතාව වෙළඳන් කරනවා. මුස්ලිම් ජනතාව ගොවිතැන් කරනවා. ඉතින් වෙළඳාමයි ගොවිතැනයි නැති වුණොත් මුස්ලිම් ජනතාව ඉවරයි. ඉතින් මුස්ලිම් කොංග්‍රස් එකෙන් අහන්න කාටද වෙළඳාම දියුණු කරන්න පුළුවන්, කාටද ගොවිතැන දියුණු කරන්න පුළුවන්. ඒක ගැන හිතලා ඡන්දෙ දෙන්න. අපිට ජීවත් වෙන්න ඕනේ. ජීවන බර වැඩි කියන හරි මමත් පිළිගන්නවා. අපි වෙලා තව ශක්තිමත් කළා ඊළඟ අවුරුද්දේ මං ජීවන බර තවත් සැහැල්ලු කරනවා කියලා කියන්න කැමතියි. ජීවන බර වැඩි කයි කියන සජිත්තයි අනුරටයි අහනවා. ඇයි තමුන්නාන්සේ මේක බාර අරගෙන ජීවන බර අඩු කරන්නේ? තමුන්නා දුවලා ගියා මට බාර දුන්නා. දැන් මං බාර ගත්ත රට ගෙනියන්නේ. නාන්නේ පරුපෙට්ටු කරන නාට්‍ය කොන්සල් කෙන්රේන්නේ. ඉතින් ඔයාටද ආපෝ ආර්ථිකය බාර දෙන්නේ? මං දැක්ක එනකොට හොඳ සාප්පුවක්. ඒක ඇත්ලටික් බඩු තියෙනවා. හොඳ රේස් සපත්තු කුට්ටමක් තිබුණා. ආවම මේ ටික දෙන්නකෝ. අපි ඉදිරියට ගෙනියමු මේක. අපි ආර්ථිකය ශක්තිමත් කරමු. මම ඉන්නේ කෘෂිකර්මය නවීකරණය කරන්න. එහෙ හෙක්ටයාරයකට මෙට්‍රික් ටන් 8ක්වත් ලබා ගන්න. උඩවල වේවාගේ 10ක් ගන්න පුළුවන්ද? ඒකයි මං අහන්නේ අතවුල්ලගෙන් ওই දයාගමගේ. ඒවා කරන්න පුළුවන්ද? අපි ඒක දියුණු කරමු. තව හාල් මෝලක් දාමු. අපි දියුණු කරමු. අපි මිල දීලා ගන්නම් ඔයාගේ අතේ සල්ලි. කොච්චර අමාරු වුණත් 22 23 යලකන්නේ, 23 මහකන්නේ, 23 24 යලකන්නේ, 24 මහකන්නේ ඔක්කොමින්ම සල්ලි හම්බුණා. දැන් ඊළඟ යලකන්නෙත් ඔයගොල්ලෝ සල්ලි හම්බෙන්න යනවා. මං ලෝක බැංකුවට කතා කළා, සමන්ත පවල්ට කතා කළා. මේ ගත්තේ පෝරවලින් එක දීලා තිබුණේ. ඒවැ කොහෙද සජිත් ප්‍රේමදාස හිටියේ? කොහෙද මුස්ලිම් කොංග්‍රසේ හිටියේ? ඉල්ලේ ඉල්ලේ මං එන්න සැලසුම් එක්ක පේදුරු තුඩුවේ ඉඳන් පානම දක්වා විශාල සංචාරක කලාපයක් මේ ආරම්භ කරනවා. එයාපෝට් තුනක් තියෙනවා. පලාලි එකයි, හිඟුරක් ගොඩ දැම්මන් අලුත් වැඩියා කරනවා. මත්තල තුන්වෙනි එක. මේක දියුණු කරලා ගම්මු. අපි කර්මාන්ත ආයෝජන කලාප ඇති කරන්න යනවා. අම්පාරේ සමන්තුරේ ළඟ එක ආයෝජන කලාපයක් ඇති කරනවා. තිරුකුණාමලේ ඉන්දියාව එක්ක විශාල දියුණුවක් කරනවා. ඩිජිටල් කලාපයක් ඇති කරනවා. ඩිජිටල් ආර්ථිකය ඇති කරනවා. මේවන් හම්බ කරන්න පුළුවන්නේ? පුළුවන්නේ. සූර්ය බලය දානවා. මේ දවස් 300ක් තියෙනවා සූර්ය බලය. අපි දීවර කර්මාන්තේ දියුණු කරන්න එනවා, වරාය හදනවා. ඒක ඉදිරියට ගෙන යන්නයි මං ඡන්දිල්ලන්නේ. ඒ වරම දෙන්න කියන්නේ. වෙන කාටවත් ඒක කරන්න බෑ. සජිත් ප්‍රේමදාස හැමදාම මොහක් හරි නොමිලේ දෙනවා. ඉතුරුලා තියෙන හිස රදයක් නොමිලේ දෙන්න. ඉතින් ඕනනම් ආව මේක ඉල්ල ගන්න.